लाल सरथ से लेफ्ट कुमरा नहीं है। ना। सर सही ना सर 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 काट सर गीला හරි පුතාලා සර්ට් අක් ගාලේ මිනිත්තුවක් දෙන්න හරි සර් එනකං ඔයාලා දැන් මයික් ඔෆ් කරගෙන ඉන්න හැමෝම නැත්නම් මං කියන දේ පැහැදිලි වෙහෙන්නේ නැති වෙයි. දැන් අද දවසේදී අපි කතා කරන්න සූදානම් ඉන්නේ හන අහලා ඇති නේද? දැන් හරිම වෙනස් දෙයක්. දැන් ඔයාලට හම්බුණා නේද හැමෝටම ටියුට් එක හම්බුණා නේද? ගෲප් එකට එවලා තිබ්බ. හරි අපි ඇවිල්ලා ඉන්නේ මේ මේ සාමාන්‍යයෙන් කියන හැංගීම් අපි කොහොමද ගන්න මෙන්න මේ වගේ දේවල් අද දවසේදී සර් හරහා ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා ඒක නිසා දැන් හැමෝම මයික් ඔන් කරන්න යන්න එපා සර් කිව්වොත් විතරක් මට උත්තරයක් දෙන්න කියලා අපි ඒ වෙලාවට මයික් ඔන් කරමු එහෙම නැති වුණොත් අනිත් අයට හරියට ඇහෙන්නේ නැති වෙයි හරි අපි සර් දැන් ඇවිල්ලා ඉන්නේ අපි එතන ඉඳන් පටන් ගමු සර් ඔව් අපි දැන් බලනවා ඔයාලට අර මං කිව්වේ වෙන කාරණාවක්. ඒ කියන්නේ මේකක් හදනකොට කොහොමද කොච්චර වැඩ කටයුතු තියෙනවද? එතකොට පටිගත කරන අය ඉන්නවා. ඒ කියන්නේ මේක මේක රෙකෝඩ් කරන අය ඉන්නවා. දැන් නම් පටිගත කිරීමක් නෙමෙයිනේ වෙන්නේ. ඉස්සර උනේ පටිගත කිරීම තමයි. මේවා දැන් රෙකෝඩ් කරනවා ඒ කම්පියුටර් තාක්ෂණියත් එක්කලා. එතකොට එහෙම කට්ටිය ඉන්නවා. නිෂ්පාදකෙක් ඉන්නවා. අපි හඬ කැවීම ශිල්පීන් හැටියට ඔයාලා යනවා. හඬ කවන්න පොඩි ළමෙක්ගේ හඬ කැවීමක් තිබුණොත් එහෙම ඔන්න යවෙනවා. එතකොට අපිට හම්බ වෙනවා ගියාම මේ වගේ පිටපතකට ලියපු දෙයක්. එහෙම නැත්තම් මේ එතන ඉන්න නිෂ්පාදකතුමා අපට කියනවා ඔන්න මෙන්න මේ වචන ටික මෙතෙන්ට දාන්න. මේ කටහඬනකොට අපිට කියන එයා එහා පැත්තේ ඉඳලා කියනවා සමහර වෙලාවල් වලට. ඔතෙන්ද අපි දාමු මම ගිහින් එන්නම් කියන එක තමයි තියෙන්නේ. ඉතින් අරයා ඔහොම කරපු ගමන් ඒකට මම ටග් ගාලා බලාගෙන ඉන්නවා අරයා කට අරිනවද නැද්ද කියලා. අරයා කියනකොට මම කියනවා මම ගිහින් එන්නම්. එතකොට ඒක තමයි ඒ කියන්නේ ඇත්තටම අපි කරන්න ඕනේ අරයා කියන විදිය අරයා ඇක්ට් කරන එකත් අපි කරනවා නම් හරි ලේසි. සහ එයා කොච්චර වෙලාවකින්ද කියන්නේ දැන් එයා ඉක්මනට කියනවා නම් අපි ඒක හිංසරේ එහෙනම් මං ගිහින් එන්නම් කියනකොට අරයා වෙනත් ඒවත් කියලා ඔක්කොම ඉවරයි. එහෙනම් අපිට හරියට බලා ගන්න ඕනේ මෙයා කොහොමද ඉදිරිපත් කරන්නේ මේ භාෂාවේ. එතකොට ඒ හරියට ඒ තප්පර 30න් කියලා තප්පර 10න් කියලා ඉවර වෙනවනම් ඒ වාක්‍ය අපි තව තප්පර 10න් කියලා ඉවර වෙන්න ඕනේ. සහ එයා කට අරින වෙලාවල් වලට අපි වචන දෙන්න ඕනේ. ඒකට රූපවාහිනියේ දන්ටත් රූපවාහිනිය හඬ කැවීම ඇදිරියට ඇතුල් වෙනකොටම තියෙන්නේ ඒ කාලේ ඉඳලම ටයිටස් තොටවත්ත මහත්තයා ඉන්න කාලේ ඉඳලම තිබිච්ච එකක් තමයි. මේ නිකන් විනෝදෙට වගේ දාලා තින්නේ මේ දොරේ ගහලා තින්නේ. කට ඇරියොත් වචන ඔබනවා. ඒ කියන්නේ කට ඇරියොත් වචන ඔබනවා. කට අරින දෙයක් නිකන් මෙන්නුස්සේ කට අරින්නේ නැහනේ. දැන් නිකන් අපි චිත්‍රපටියක හරි මොකක් හරි ඔහොම කර කර ඈනුමක් ඇරියොත් ඇරෙන්න ඉතින් ඈනුමක් ඇරියත් අපි ඒකට ඈනුම අරින්න ඕනේ. එයා ඈනුමක් අරිනවා නම් අපිත් ඒකට දැන් කට ඇරලා
අපි ඒකට ගාලා ඒ ඇනුම දානවා. ඒ කියන්නේ නං එයා කටහැරලා යන විදිහට ඒක දිගටම අදිනවද? බය වෙලා ඉන්නවද? අපි බලනවා. හම්මෝ. දැන් එයා පස්සට යනවා නම් අපිත් මයික්‍රෝෆෝනේ ළඟ ඉඳලා මෙහෙම අම්මෝ. ඕ කාලා ඒගොල්ලන්ගේ භාෂාවෙන් හරි මොකක් හරි ඕ ගන්නකොට අපි අපිට පුළුවන් අම්මෝ කාලා ඒකට හරියන ඕ ගන්නවත් එක අම්මෝ අපිට කොහොමරි අපි වචනේ ඔබා ගන්න ඕන අර කට අරිනවත් එක්කම. එතකොට ඒකට තමයි හඬ කැවීම ඔය එක වර්ගයක්. හැබැයි දැන් අද ඔයාලට විශේෂයෙන්ම කියලා දෙන්න යන්නේ ඔන්න ඔය වර්ගේ. හඬ කැවීම වර්ග තුනක් තියෙනවා. ඩබින් කරන ඒවා තුනක් තියෙනවා වර්ග. ඒ මොකද්ද? ඔය ඔයකට කියන්නේ අපි දැන් ඔය ඔයාලා බලන ඒවා. ඒ කියන්නේ කාටුන්ස් හරි වෙනත් චරිතාංග ඒවා. දැන් ඔය මුතු අහුරා හරි එහෙම නැත්නම් තව ඔය තියෙන එක 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 ඒවල යනවනේ. කව මොකද්ද? හිරු යනවා, සිරස යනවා, දෙරණ යනවා, ජාතික රූපවාහිනිය යනවා, ITN එක යනවා. ඔය එක එක ඒවල එක එක නාට්‍ය යනවනේ. ඒවල තියෙන්නේ අර විදිහට. දැන් අපි ඒ දෙන වචන ටික එතන දානවා. ඒ කියන්නේ වෙන ඒවා නෙමෙයි. ඇත්තම කතන්දරේ තියෙන තේරුම් තමයි ওই තියෙන්නේ. වෙන රටකත් ඒ වෙන්නේ. මට දැන් තේකක් බිව්වොත් හොඳයි කියන එක නම් ඒ රටේ ඒ භාෂාවෙන් කියවෙන්නේ. අපිත් ඒක තමයි කියන්නේ. එහෙම නැතුව මට නම් මොකුත් ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ මෙහෙ. හරිද? ඒ තේරුමම හරියට පරිවර්තනය කරනවා සිංහලට. කරලා ඒ කට යන විදිහට වචන හොයාගෙන අපි එකට වචන ඒ ටික දාන්න ඕනේ. ඒකට කියන්නේ මොකද්ද? දෙතොල් සම හඬ කැවීම. ඔන්නෝක ඔයාලා ලියාගත්තර කමන්නේ මතක තියෙන්න. ඒ හඬ කැවීම වල තියෙන එකක් තමයි දෙතොල් සම හඬ කැවීම. මොකද්ද මේ? අපි කියනවා ලිප් සින්ක් කරනවා කියලා. ඒ කියන්නේ ලිප් එකට හරියට සින්ක් කරනවා. කාටුන් එකක වුණත් මෙහෙම මෙහෙම කට ඇරෙනකොට අපි අපි ඒක දාලා ඉවර කරනවා. මොනවද ඔය ළමයි කරන්නේ? මොනවද ඔය ළමයි කරන්නේ? බත් කරනවද? තේ බොනවද? ටග්ගලවි ඒව හො කරන්න ඕනේ. ඉතින් කාටුන්ස් වල තියෙන පොඩි සහනයක් තියෙනවා. අර හරියට එහෙම එහෙ යන්නේ නැහැ. දැන් මේක මේ අර ඒකේ තියෙන අපි බැලුවොත් එමේ කාටුන් එකක කේන්ති චරිත නම් ඒක කේන්තියම පෙන්නනවා. මේ හොඳ ඇක්කර්න එකක නම් එක පාට වෙනස් වෙනවා. මෙහෙම හිනා වෙලා ආය රවණව. එතකොට